අධිකරණයෙන් දඬුවම් නියම වූ සැනින් අසනීප වී රෝහල් ගත වුණු දේශපාලඥින්ගේ සහ බලවත් රාජ්‍ය නිලධාරින්ගේ ලයිස්තුව බෙහෙවින්ම දිගු එකක් මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පසුගිය ජනවාරි 20 වෙනිදා සිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා ඔහුට මරණ දඬුවම නියම වූ තැන් සිටමින්ම ඊට පෙර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ තැන් සිට මේ දක්වා ගෙවා ඇති දඬුවම් කාලය මුළු මනින්ම පාහේ ගියුනේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපති සමාව පිරිනමා නිදහස් කළ පසුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුරේද දරූ ඔහු නැවතත් ලෙඩ ඇඳට වැටුනේ ඔහුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ ප්‍රාධිකරණය තීන්දුව කළ පසුව වීම විමතියට කරුණක් ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් මත 2018 ඔක්තෝබර් 25 වෙනි දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා රක්ෂිත බන්ධනාගාරයට නියම වූ මුළු කාලයම ගෙවා දමා තිබුණේ බන්ධනාගාර රෝහලේදී 2015 ජනාධිපතිවරණ සමයේ මහජන මුදල් අවභාවිතා කරමින් සිල් රෙදි බෙදූ චෝදනාවකට වරදකරුවන් වී බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පෙල් පිටද ඇතුළත් කෙරුණේ බන්ධනාගාර රෝහලටයි දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බන්ධනාගාරයේ ගත කළ යුතු මුළු කාලයම කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබන මර්චන්ට් වෝඩ් ලෙස හඳුන්වන වාට්ටුවේ ගෙවා දැමුවා ඔහු අධිකරණයට පැමිණි සෑම අවස්ථාවකම රැගෙන ආවේ ගිලන් රතයකින් වීමද විශේෂත්වයක් එහෙත් අප ලබා නිදහස් වූ තැන් සිට ක්‍රියාකාරීව දේශපාලනය කිරීමටත් පක්ෂ සංවිධාන වැඩ මෙහෙයවීමටත් ඔහුට හැකි වුණා මර්චන්ට් වාට්ටුවේ සිට රක්ෂිත බන්ධනාගාර කාලයේ ගෙවා දැමූ දේශපාලකින් අතර තිස්ස අත්නායක ජයන්ත සමරවීර ටිරාන් අලස් සචින් වාස් ගුණවර්ධන යන අයද වෙනවා සුළු වරදවලට බන්ධනාගාර ගත වී අත්‍යවශ්‍ය මූලික පහසුකම් පවා අහිමි වී පිරි ඉතිරි යන බන්ධනාගාරවල තෙරපිමින් බෙහෙත් පෙත්තක් පවා අහිමිව වේදනා විඳින සාමාන්‍ය සිරකරුවන් අතර කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ හෝ මහජන මුදල් වංචා කළ දේශපාලකින්ට රෝහල් ගත වී නිදහසේ සිටීමට වෛද්‍ය නිර්දේශ සපයන වෛද්‍ය වෘත්තිකින්ද සිටින බව රහසක් නොවේ. කේලි නමුකල් සීඅයිඩි එකට කටුවත්‍රාක් ගත්ත උසාවිදම උසාවි රිමාන්ඩ් කරා. දැන් රිමාන්ඩ් කරා මොකද? රිමාන්ඩ් කරාම යා රිමාන්ඩ් එකට ගිහිල්ලා නැහැ. අසනීපයි කියලා බන්ධනාගාර රෝහලට ගිහින් පුදුම වැඩි ලෙඩෙක් නෙමේ ඇමතිකම් කරලා තියෙන්නේ. අපි එමෙල් ලෙඩ්ුන්ට ඇමතිකම් දෙන්නේ. අපි එමෙල් ලෙඩ්ුන්ට ආණ්ඩු බලය දීලා තියෙන්නේ. පන්නන් කියන්නේ ඇමතිකම ගලවන්න ඕන කියලා නේද? ලෙඩ්ු කොහොමද රටපාලනය කරන්නේ? දිල් ලෙඩෙක් කියලා මිනිහා ගිහිල්ලා බන්ධනාගාර රෝහලට. ඉරගෙදර ටා ටිකක් පහසුකම් එතන වැඩි. තව දිගට ඉන්න ඕනත් එතන දොස්තර මහත්තයෙන් තීරණයක් ගන්නවා මහා රෝහලට යන්න ඕනයි. ඊපස්සේ මහා රෝහලට යනවා. ඉතින් අවුලක් නැහැ ගෙදර ඉන්නවාගේ. ඒගොල්ලන්ගේ ආණ්ඩුව ඒගොල්ලන්ට දන්නවා.